සාමාන්‍ය ෂැම්පූලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර් මෙන් ලුවන්කේගේ මෙන් ෂැම්පූ. ආසියාවේ මේ නැගිට හැම රටක්ම නැගිටලා තියෙන්නේ රටේ උපන් තමන්ගේ මව් භාෂාව පදනම් කරගෙන. අනිත් පැත්තට බලන්න දැන් මේ පසුගිය පාලනයේ තියෙද්දි සමගිය වෙනුවෙන් ගත්ත පියවර වලට කොහොමද ප්‍රතිචාර ලැබිලා තියෙන්නේ? විග්නේශරන් මහේමතුමා උපවංශලට ආරාධනා කරා ද උතුරු නැගෙනහිරටත් වඩින්න කියලා. අනේ දැන් මේගොල්ලෝ ජාතික ගීයත් ගායනා කරානේ, මේ දෙමළින් උත් ගායනා කරන්න නිදහස් දිනේදී. ඒ වෙනුවට තියෙන පන්සල්ලුත් වහන්න නෙවෙයි දෙය උත්සාහ කරන්නේ. කොහෙද සහෝදරත්? අනාගත ලෝකයට එක රටක් එක ජනතාවක් හැටියට අපි පියන ගන්න නම් මේ බෙදුම්වාදී අදහස් පරාජය කළා. බෙදුම්වාදයට දීලා තියෙන කප්පම් පරාජය කළා. ඒ ජනතාවට සෞද්ධත්වයේ දැක් දික්කිරීමයි කළ යුතු තියෙන්නේ. මගේ විශ්වාසය ඇක්සිස්.